වෙනම ගමනක් යන්න හදන්නේ සුසිල් ප්‍රේමජාන්ත මහත්මයා කියලා තමයි අපිට පාර්ලිමේන්තුව තුල සහ ඉන් පිටද එතුමා නිරන්තරයෙන් පළ කරපු අදහස් තුල අපි දැක්කේ කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න බැරි දනක තමන්ගේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා විවිධ අදහස් ප්‍රකාශ කිරීම සාධාරණ නැහැ සුසිල් ප්‍රේමජාන්ත මහත්මයා ඇතුලේ හිටියත් එකයි එළි හිටියත් එකයි කොහේ හිටියත් එකයි නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දැන් බය වෙලා කර කියා ගන්න දෙයක් නැතුව අනිත් අය තව දුරටත් බය කිරීම අරමුණු කරගෙන කරපු එකක් විය හැකියි ඔක්කොම කට්ටිය මාරු වෙන්න ඕනේ प्रकाश විනයක් නැහැ. ඉතින් විනය කඩකිරීම පිළිබඳව මම ඉතාම කඩගාටු වෙනවා. දෂ්ට කරන්න ඕන වෙලාවෙදි දෂ්ට කළ යුතුයි කියන එක තමයි මම කියන්නේ. ඒ කියන්නේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා යම් කරුණක් කිව්වට පස්සේ ඒකට බය වෙලා තිගැස්සෙන. මෙය අධිපතිවාදී අධිකාරීවාදී බලයක ස්වභාවයක් නෙවෙයි. මෙය බියවීමේ ප්‍රතිඵලය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පාලනය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා යම් බියජනක තත්ත්වයක් පත් වෙන බව පෙන්눔 කරනවා. මොකද බොහෝ රහස් තොරතුරු මෛත්‍රීපාල මහත්තයා දන්නවා ඇති. අද ගොඩක් අයට දේශපාලන එපා වෙලා තියෙනවා. පසුගිය ආණ්ඩුව බිහිකරන කැපවීම කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච කෙනෙකුටවත් ඡන්ද දෙන්න එපා කියලා කියපු අයට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උමනා වෙලා තියෙනවා. අමාත්‍යවරයෙක්ව අස්කිරීම මේක මේ අලුත් දෙයක් විදිහට කවුරු හරි දකිනවා නම් මං හිතන්නේ යා මැරලා ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕන. ඉතිහාසයේ අපි දන්නවා හැම ආණ්ඩුවකම මේ වගේ දේවල් සිදු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අනුර බණ්ඩාරනායක මංගල සමරවීර ශ්‍රීපති සූර්යාරච්චි මේ අයව අස් කරලා තියෙනවා. දැන් අපි දැක්කා ඊයේ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා කියනවා මේ මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් අස්කිරීම එක හොඳ නෑ මේ විදිය නෑ කියලා. එතුමා අස් කරනවා අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයව. එතුමා ඒක ගැන පොඩක් හිතන. එතුමා අමතක වෙලා වෙන්නේ නැහැ. ඉතින් මේ මේවා අලුත් දේවල් නෙමෙයි. මේ බයි මේ වෙලාව අපි විරුද්ධ පක්ෂයේ ඉන්න උදවිය පවා පුළුවන් නම් එකතු කරගෙන ජාතික සම්මුතියක් ඇති කරගෙන රටේ මුහුණ දිලා ඉන්න අර්බුදකාරී තත්වයෙන් ගොඩේම සඳහා පළල් එකමුතුවක් ඇති කරගත යුතු වෙලාවක්. එහෙම වෙලාවක මං හිතනවා අපේ ඉන්න අයව ඉවතට දැමීම නෙවෙයි කළ යුතු වන්නේ එළියේ ඉන්න අයවත් එකතු කරගෙන හැකිතාක් එකඟතාවයෙන් හැකිතාක් ජාතික සම්මුතියක් ඇති කරගෙන මේ අභියෝගයට මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩේම සඳහා රටට අවශ්‍ය මැදිහත් වීම කරන එක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.